මිහින්දලා පුදබිමේ ආරක්ෂාව වෙනුවෙන් යුද හමුදා වැතුළු ත්‍රිවිධ හමුදා සමාජිකින් යොදවා ඇති අතර ඉක්ුත් 8 වෙනිදා විහාරාධිපති පූජ්‍ය වලවා හැඟුණවවේ දම්බරතර හිමියන් සඳහන් කළේ එම සමාජිකින් අතර සිටින දෙදෙනෙකු සම්බන්ධයෙන් තමන්ට සැකමතු වන බවයි. වගකීමෙන් ගෙන නොච්චියාගම කඳවුරේ මේජර් වෙනෙක් තමයි එවලා තියෙන්නේ මේ නිලධාරින් දෙන්න. අනුරාධපුරේ ඉන්න යුද හමුදා බුද්ධයන්සේ එතුමා දන්නෙත් නැහැ. කවුරුවත් දන්නේ නැහැ. ඒ දෙන්නා මේ භූමියේ ඉක්මනින් යම් සිද්ධියක් කළා කියමුකෝ සමහරලට මම මරන්න ඇවිල්ලා තියෙන්නේ. දැන් කියයි මොන මොනවා හරි. ඒ අය මාව ඝාතනය කරන්න එවලා තියෙන්නේ. එම ප්‍රකාශය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී විෂය බහර අමාත්‍යවරයාගේ අවධානය යොමු කළා. ඊට පිළිතුරු ලබා දුන් ආරක්ෂක රාජ්‍ය මාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ පොදුවේම යොදවා සිටි ත්‍රිවිධ හමුදා සමාජිකයන් 252 දෙනා ඉවත් කිරීමට පියවර ගන්නා බවයි. අපි ඔක්තෝබර් 7 වෙනිදෙන් පස්සේ රට තුල ආවේක්ෂණ කටයුතු සඳහා විශේෂයෙන් ආගමික ස්ථාන සංචාරකයන්ගේ ආරක්ෂාව සහ ඒ වගේම ආවේක්ෂණ කටයුතු සඳහා නිලධාරීන් යොදවලා තියෙනවා. සිවිල් ඇඳුමෙන් පන්සලකට හමුදා නිලධාරියෙක්ට යන්න බෑ කියලා අපි දැනගත්තේ පෙරේදා තමයි. ඒ වගේම ගරු කතානායකතුමනි මේ කටයුත්තට සම්බන්ධ වුණේ හුදෙක් ආරක්ෂාව වෙනුවෙන්. දැන් අපි තීන්දුවක් ගත්තා. උන්වහන්සේගේ ජීවිතයට චද්දනයක් තියෙන බව උන්වහන්සේ කියනවා නම් හමුදාව පන්සල තුල තිබීම නිසා අපි මේ 252ම අද දවසේ විඩ්‍රෝ කරගන්න අපිට සිද්ධ වෙනවා ගරු කතානායකතුමනි. ඒ අනුව නාවික හමුදාවේ 103 කුත් සිවිල් ආරක්ෂක බලකායේ 100ක් හමුදාවේ 48 දෙනාත් අපි අද දවසේ සිට මිහින්තලා පුදභූමියෙන් ඉවත් කරගන්න බව මම මේ සභාවට දැනුම් දෙනවා. දැන් මෙහෙමනේ මිහින්තලේ නායක හඳුරුගේ අනුදැනුම නැතුව හඳුනා නොගත් පුද්ගලින් දෙපළක් සැරිසරන වෙයි කියලා අල්ලලා තියෙන කවුරුත් නෙවෙයි පොලිසිය සිවිල් ආරක්ෂක නිලධාරීන් අල්ලලා තියෙන්නේ. ඒකයි වෙලා තියෙන්නේ. එතකොට එහෙම වුණයි කියලා මේ 250ක් විඩ්‍රෝ කරනවා කියන එක මොන මොන වැරදි කතාවක්ද? මේ නිලධාරීන් දෙදෙනා සති 3ක් හමුදා නිලධාරීන් 48 දෙනාත් එක්ක එකම භූමියේ තමයි නැවතල හිටියෙත් පන්සලේ. ඒ අය දන්නේ නැහැ කියන එක සම්පූර්ණ වැරදි. මේ 250ට අමතරව පොලිසියත් දීලා තියෙනවා. මෙතනදී මේ රාජකාරියට අමතරව අනව අනෙකුත් වැඩක් මෙතන කරනවා. එතකොට ගරු කතානායකතුමනි අපිට සිද්ධ වෙනවා අපේ හමුදා නිලධාරීන්ගේ ආත්මගරුත්වය ආරක්ෂා කරන්න. ඝාතනය කරන්න ආව කිව්වම ගරු කතානායකතුමනි ආණ්ඩුවත් එක්ක තියෙන ප්‍රශ්න ආණ්ඩුවත් එක්ක බේරගන්න. මම හොඳ විසඳුමක් දෙන්නම්. ගරු මිහින්තලේ නායක ස්වාමින්වන් වහන්සේව ඔබතුමාම ඔබතුමාගේ චේම්බර් එකට වඩම්මලා නායක ස්වාමින්වන් වහන්සේගෙන්ම අහන්ඳ මේ නිලධාරීන් දෙන්නව කොයි ආකාරයටද අල්ලගත්තේ කියන කාරණාව තීන්දුවක් අරගෙන තියෙනවා ගරු කතානායකතුමනි. අපේ නිලධාරිනුත් මෙතන මේ වැඩේ කරන්න තවදුරටත් කැමති නැහැ. ඒක නිසා අකමැත්තෙන් වුණත් අපිට මේ තීන්දුව ගත්තු තීන්දුව ආපස්සට හරවන්න පුළුවන් කමක් නැහැ. අදාළ තීරණයත් සමග මිහින්තලේ පොදුවේම යොදවා සිටි ආරක්ෂකංශ සමාජිකයන් එම භූමියෙන් නික්ම යන ආකාරය මෙලෙස අප කැමරා කාචයේ සටහන්ව තිබුණා. මේ අතර උද්ගත වී ඇති තත්ත්වයේ සම්බන්ධයෙන් මිහින්තලේ රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැඟුණවේ ධම්මරත්න හිමියන් මෙලෙස අදහස් පළ කළා. සමස්ත ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් සිවිල් ආරක්ෂක බලකායටවත් නෙවෙයි මම මේ චෝදනාව කරේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමත් කියනවා ඔව් එහෙම සිද්ධියක් තියෙනවා. යුද හමුදාවේ මෙහෙම කරන ඔව් හඳුනාගත්. ත්‍යාගම කැම්පෙන් ඇවිල්ලා හඳුනාගත් කියන හැබැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකරත් කටමනවා. එතකොට මේ දෙන්නට ඕනෑම අකටයුත්තක් කරලා මාව මරලා ඝාතනය කරලා වස ටිකක් දීලා යන්න පුළුවන් මට්ටම තියෙනවා.